සමන් පිච්ච මල් වල සුවඳ මට පෙන්වන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට තේරෙනවා නම් මේක කොච්චර සුවඳද කියන එක. ඉතාමත් සුන්දරයි. හරිම ලස්සනයි. මේක හැම අවුරුද්දම කියලා කියන්නේ අපි දන්නේ මේක තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය කරාවැද්ද තිබිච්ච එක අලුතින් ප්‍රසන්න කළ අලුතින් හැදුවේ. එහෙමයි. මේ සෑයේ ධාතුන් වහන්සේලා ගර්භේ තැන්පත් කළා. ඒකේ ඒ උත්සවයත් මේ සැරේ තියෙන්නේ. ඒකේ පූජා පාරක නිසා මම මේ විදිහට සකසා. මේ සමන් පිච්ච මල් සෑය ගර්භේ තැන්පත් මේක මේ ඩ්‍රෝන් වලින් නේද? ඩ්‍රෝන් වලින් දාන්නේ නේ. ධාතුන් වහන්සේලා හෙට උදේසන කීයට විතරද? පහමාරට 6ට වගේ. පහමාරට 6ට විතර. ඉනි වෙනම යාමේ නේද? අයබෝන් බොහොම සතුටුයි අද ඒක තමයි දැක්කේ කන. ඒක අද අපි සමරනවා පොසොන් උත්සවේ. මේ මිහිඳු මහතා රහතන් වහන්සේ පළවෙනි වසාවස බුද්ධාගම ගෙනාවේ අවසන් තමයි මෙතන. කිසි පූර්ව තුන්වෙනි සියවසේ අපේ බුදු පියාණන් වහන්සේ පිරුවන් පාලා අවුරුදු 236කට පස්සේ තමයි මිහිඳු හාමුදුරුව ලංකාවට පළවෙනියෙන් මෙතනට බුද්ධාගම ගෙනාපු තැන. ඒකයි. පෙරහැරත් තියෙන අපේ ගෙවල් ළඟින් පටන් ගන්න. එහෙමයි. අපේ ගෙවල් ළඟ අලි ඇතුන් ඉන්නවා 15ක්. අලි කී දෙනෙක්ද? 15ක් විතර. 15 දෙනෙක් ඉන්නවා. 15 දෙනෙක් ඉන්න එක එක ආකාර නැටුම් තියෙන එක එක කල්චර් වලට ඇතුළත්. හැබැයි එකක් කියන්න ඕනේ ඒ අපේ මේ පොසොන් පෙරහැරට මේ ස්ත්‍රියන් සහභාගී වෙන්නේ නැති එක ගැනත් පොඩ්ඩක් කියන්න. සාමාන්‍ය පෙරහැරවල ස්ත්‍රියන් තියෙනවා මේක මේදු. ලක්දිව පළවෙනි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වගේම ඉන්න අනතුරුව හෙට දවසේදී පාන්දර 5ට ධාතුන් වහන්සේලා ධාතු මන්දිරයේ ඉඳලා වඩම්මනවා. අර මහසෑයට නුදුරු දිසින් පිහිටා තියෙන ඉදිකරන් රියදුන ඉදි වෙලා තිබිච්ච වගේ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද මිහිඳු මහසෑය මේ ඔක්කොම මිතන්නේ වැලි කැටයකින් හරි සම්බන්ධ වෙලා තියෙනවා. සමුදායකත්වය දක්වලා තියෙනවා. රුපියලකින් 750කින් හරි 50කින් මේ සඳහා දායක වෙලා තියෙනවා. අනේ කිරුවා වගේ තමයි වැඩේ කරේ. ඉතින් ඒ හින්දා හෙට දවසේදී පහට වැඩමීම සිද්ධ වෙනවා ධාතුන් වහන්සේලා. එතකන් ඔබලාට ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම රණින් නිමවන ලද රත්තරන් කිලෝ 7000කින් මේ 7000ක් ඇතුලේ සාන්ති අනුරූප නිර්මාණය කළා තියෙනවා. ඒ සාන්ති අනුරූප ඇතුලේ තමයි ওই ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ. ජීවිතේ කොටාවක් විතරයි ඔක අපිට බලන්න දකින් හම්බ වෙන්නේ අපේ මේ ජීවිත කාලය තුල. ඉතින් ඒ හින්දා ඒ දුර්ලභ අවස්ථාව මඟහරින්න එපා. ඒ වගේම උදෑසන 6:00 අපි ධාතුන් වහන්සේලා ධාතු නිධානයේ ගර්භ නිධානයේ වගේ මහතරස් කොටුවේ ධාතු නිධාන කිරීම සිද්ධ වෙනවා. ඉතින් මේ එම නිසා දැන් වන්දනාමාන කරන්න පුළුවන් හැමෝටම. හෙට දවසේ
දවස පුරාවට ආගම වැඩසටහන් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. ඒ වගේ අනෙකුත් ඉරිදා වෙනකම් මේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් හැමෝම සම්බන්ධ වෙලා ඒකට දායක වෙන්න අනුමෝදන් වෙන්න ජීවිතේ එක දවසක් එක මොහොතක් ඔබලා මට මතකයි කොරෝනා වසංගතයේ කාලෙත් දුරකටනෙන් කතා කරලා අපිට සමදාන දෙන්න දෙන්නේ නැද්ද ඉන්න බැරිද? ඒ වගේ එහෙම මහා ශ්‍රද්ධාවකින් කෘතගුණ සලකන මිහිඳු හාමුදුරන්ට පුදුමාකාර ලෙංගතුකමක් ඇට ඇට මිදුළු වලට ලේ වලට බද්ධ වෙලා මේ ලෝක ධාතු වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විදේශී ජාතිකයෝ ඇවිල්ලා මේ කටයුත්තට වැලිනම් කොච්චර ටොන් ගානක් අදින්නද මෙතන ඉඳලා කන්දක් උඩ තියෙන කොච්චර නම් ජලය යන්නේද වතුර කොච්චර දහඩිය ප්‍රමාණයක් ඔකෙ බිම ඇතිරෙන්නේ නැද්ද? ඈ වෙලක් අය කඳුළු සලමින් කටයුතු කළා. අදටත් එහෙමයි. ඉතින් අද ඒකේ කූට ප්‍රාප්තිය අද ඒකේ සතුට සොම්නස විඳින්න අවස්ථාව සැලසලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි හැම දිනාටම මතක් කරනවා කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. මේ බලන්න කවුරුවත් නැහැ අනුග්‍රහයකින්. අනුග්‍රහයක තමයි රටේ ජනතාව මාතෘභූමියේ මිනිස්සු සියලු ජාතීන් සියලු ආගමිකයන් මාතෘභූමියේ මේක තමයි මා කළ නොහැක්කක් නොමැත කියන එක රජයට දැන්නුවා රටේ පාලකයන්ට බදාම අනා ඉන්නකොට ගඩොල් දිදී මේසෙන් හැන්දෙන් අපරාධු කරනකොට නියෝගේ එනවා වහාම ත්‍රිවිධ හමුදාව සිවිල් ආරස බලක වහාම ඉවත් කරන්න කියලා බුද්ධ පූජාව අරංගියේ හෙවිසි ගහගා හෙවිසි එනවත්තලා අරංගියා එඳා හොඳට තේරුම් ගන්න හොඳට තේරුම් අරගත්තා කල නොහැක්කක් බව ඔබලගේ රාජ්‍ය අනුග්‍රහය නැතුව අපිට කරන්න පුළුවන් මේ වසාංගික දේපල මේ විහාරයේ විතරක් තියෙනවා 360ක් දාගත් මේ හැමතැනම විශ්ව ශක්තිය ලැබුණා ඒ හින්දා තමයි මේක නිර්මාණය කරන්න අවසන් කරන්න අපිට පුළුවන්කම ලැබුණේ හින්දා හැමෝම සම්බන්ධ වෙන්න කියලා මේ විලා සිහිපත් කරනවා මතු බුදුන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේට මේ ස්ථානයට පැමිණ පින්වතුනි උදව් කරන්න උපකාර කරන්න දන්සල් හරි හරියට වැඩ යනවා මේ කෑම රාත්‍රී කෑමද රාත්‍රි කෑම නෙමෙයි රාත්‍රි කෑම හෙටනේ දන්සල තියෙන්නේ නේ ඒ තියෙන හාල් මිටි 50 මිටි 50 මිටි දන්සල් කඩිනෙමින් සකස් වෙනවා මේ මේ උඩ මළුවේ ඊට පස්සේ පල්ලෙහා මළුවේ තියෙන උදුම දන්සල් ටික මිරිගම කිරිකෝපි දන්සල් බිස්කට් ජාති අන්නාසි කෙසෙල් මේ අයිස් වෙන්නේ නැති අයිස් ගෙනල්ලා ගහලා තියෙන්නේ හෙටනේ දෙන්නේ නේ ගස්ලාපු තිනවා එනට පෙරහැර පෙර කෙසෙල් පෙරහැරට දෙනවනේ දැන් පල්ලිය කට්ටියට නේද දෙහි දොඩන් ඔක්කොම ජාති දිනව නේද කොහෙන්ද කට්ටිය මිහිරිගම මිහිරි ජීවිතයක් ගත කරන ගමන් මේ හොඳ පුණ්‍ය කර්මයට දායක වෙලා තිනවා මේ 100 ගානක් ගොඩක් අවුරුදු 50ත් 60ත් කිව්ව නේද බෙදුනානේ ඒගොල්ලෝ අවුරුදු 50 ගානක් කිව්වා මට